මම පොදු ජන එක්සත් පෙරමුණේ ශ්‍රී ලංකා සංචරණ ආයතන හතරේ සභාපතිවරයා විදිහට කටයුතු කරනවා. අපි මේ අවස්ථාවේදී නිහඬ විරෝධතාවයක් ප්‍රකාශ කරන්න මෙතෙන් මේ ස්ථානට ආවේ. ඇත්තටම අපේ ජනතරක මණ්ඩලයට අයත් ජාතික නිවාඩු නිකේතන මේ අවස්ථාවේදී අපටත් හොරෙන් අපි දැනුවත් වීමකින් තොරව ඒවා බදු දීම සඳහා සියලු වැඩපිළිවෙළ මේ වෙනකොට සකස් කරලා අවසන් වෙලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව අපි කිසිම දැනුවත් කිරීමක් නැහැ සේවකයන්ට වෙන්නේ මොකද මේවා පසුගිය වසර කීපයක දත්ත ටිකක් උපයෝග කරගෙන මේවා පාඩු ලබනවා කියලා ජනාධිපතිතුමාට අගමැතිතුමාට කරුණු දක්වලා මේ විදිහේ වැරදි පුරාදාසකින් මේ රටක් වටින ජාතියක් වටින මේ ස්ථාන මේවා අපි කිව්වා මේවා ඇත්තටම සංවර්ධනය කරන්න පුළුවන් මට්ටමේ තියෙන ඒවා මේවා තියෙන දුර්වලතා හඳුනාගෙන මේවා අපි ඉදිරියට ගෙන යමු කියලා දැන් මීට මාසයකට කලින් සීලම සේවකයෝ ඇවිල්ලා සංවිධානය වෙලා කටයුතු කර තිබියදිත් අපිට කිසිවක් දන්වන්නේ නැතුව මේ ජාතියක් සතු මේ දේවල් මේ ආකාරයට පදු දීමට සැරසීම පිළිබඳව අපේ සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කරනවා අපි දන්නවා අපේ රටේ යුද්ධයේ ජයග්‍රහණ කරපු ගරු අගමැතිතුමනි ඔබතුමාට මේවා තියෙන වටිනාකම තේරෙනවා මේවා අපිට දෙන්න අපි අපේ නිලධාරීන් මේවා හදන්න සැදී පැහැදී ඉන්නවා ඒ නිකේතන නිලධාරීන්ගේ අත්පා බඳින්න නැතුව ඒගොල්ලෝ දුන්න යෝජනා ක්‍රියාත්මක කරලා මේවා නිසිලෙස රටේ ජනතාවට මේවා පොදු ජනතාව වෙනුවෙන් 1972 කළුගල්ල වැදතුමා විසින් තමයි මේවා ආරම්භ කරේ. ඒවැ ලාභ ලැබීමේ පරමාර්ථයෙන් තොරව අපි අහිංසක පීඩිත ජනතාවට ගිහිල්ලා නිදහසේ බයසක නැතුව ඒ ස්ථානවල කටයුතු කරන්නට තමයි ගිහිල්ලා නැවතිලා එන්නට තමයි මේවා සකස් කරේ. එහෙනම් අපි ඒවා විනාශ කරන්න හොඳ නැහැ. ඒවා පෞද්ගලික අංශයට දුන්නොත් මේවා සුරසැප විදියට හදයි. මම අපි දැන් ඇමතුමා හම්බෙන්න ගිහිල්ලා ඇමතුමා කියනවා ඔයගලන්ට පුළුවන් ද මේකේ ආදායම 10 ගුණයක් වැඩි කරලා දෙන්න. එහෙමනම් අපි මේ ඔයගොල්ලෝ මේක කරගෙන යන් කියලා. අපිට ආදායම 10 ගුණයක් වැඩි කරන්න ඕනේ නැහැ. ඒවට තියෙනවා හෝටල්. අපි ඇමතුමාට කියන්නේ ගරු ඇමතුමනි මේවා ගැන හොඳින් හිතන්න. එතුමා නම් කියනවා මේවා දෙන්න ඕනේ. මෙහෙම දීලා තමයි මේවා හදන්න පුළුවන් කියලා. අපි කියන්නේ මේ ආයතනයේ සම්පත තමන්ගේ දරුවෝ තමන්ගේ දෙමව්පියන්ට වටිනවා වගේ අපේ ආයතනයට තියෙන මේ සම්පත ඇයි මේ ආකාරයට බදු දෙන්න හදන්නේ කියන එක අපි මේ රටේ ජනතාවගෙන් වගේම ගරු අගමැතිතුමාගෙන් එවැගේම ජනාධිපතිවගෙන් අහනවා එතුමන්ලාට වැරදි තොරතුරු ලබා දීලා මේවට තමයි අපේ අපි ආණ්ඩුවක් බිහි කරේ මේවා හදා ගන්න තමයි දෙයනේ එහෙමනම් ඇයි මේවා මේ ආකාරයට බදු දීමට සූදානම් වෙන්නේ කියලා අපි කියනවා ඒ නිසා කැබිනට් ඇමතිවරුනි ඕක කැබිනට් එකට ගිනාවොත් ඕක සම්මත කරන්න දෙන්න එපා ඒ නිසා කරුණා කරලා අපි ඔබතුමාලාගෙන් ඉල්ලන්නේ අපේ මේ අහිංසක ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්න මේ රටට මේ ජාතියට මේ ජාතික සම්පත මේවට මේ මොන විදිහට ඇයි අපි දන්නේ නැහැ ඇයි මේ ආකාරයට මේ මේවා පාඩු ලබනවා කියලා දෙන්නේ තව ඕන තරම් තියෙන්නේ අපේ තියෙනවනේ අපේ ආයතනයේ සතු ඕන තරම් ඉඩකඩම් තියෙනවනේ ඒවා ගිහිල්ලා අලුත් ඒවා හදපල්ලකෝ ඇයි මේ අපේ අපිට තියෙන මේ ජාති සම්පත මේවට සම්පූර්ණයෙන්ම යමක් වෙලා තියෙනවනම් ඒවට වග කියන්න ඕනේ මේ පාලන අධිකාරිය මේවා හරියට ක්‍රියාත්මක කරන්න මිනිස්සුන්ට දෙන්නේ නැහැ ඒව අතපය බැඳලා තියෙන්නේ ජනාධිපතිතුමනි ඔබතුමාගේ සෞභාග්‍ය දැක්මට අපි එකතු වෙන්නම් මේවට ඔබතුමාට දීලා තියෙන වැරදි ආදර්ශ වලට එකතු වෙන්න එපා මේවා අපිට හදන්න පුළුවන් අපේ ආයතනයේ ඉන්න මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් අපි මේක හදලා පෙන්න අපි අවුරුද්දක් ඉල්ලුවා සභාපතිනිකෙන් නමුත් මේ අවුරුද්ද මාස දෙකක් වෙනකොට මේගොල්ලෝ අපි දන්නේ නැතුව මේ ආකාරයට මේ රටේ ජාතික සම්පත් විකුණම් කරන මට්ටමට හරි මොනවා හරි කරලා අපිට අහිම කරන මට්ටමට පත් කරලා දෙනවා නමුත් සමහර විට ඇමතුමාගේ නෑ නෑ එහෙම වෙන්නේ නෑ මේවා විකුණන්න බෑ කියලා විකුණන්නේ නෑ මේවා බදු දෙනවා බදු දුන්නට පස්සේ මේවා ඊට පස්සේ ආය අපිට කතා කිරීමක් නෑ ඇයි අපි බදු දෙන්නේ අපේ සංචාරක මණ්ඩලය කියලා කියන්නේ මේ ආයතනේ මේ රටේ තියෙන ආයතන වලට සහතික දෙන ආයතනේ අපිට අපේ ටික හදා ගන්න බැහැ නේ අපි අනිත් මිනිසුන්ට කොහොමද මේ ඒගොල්ලන්ගේ ඒවා ගිහිල්ලා හොයලා බලන්නේ අපේ ටික කරගන්න බැයි නම් කලමනාකාරීත්වය වහාමයි ඉවත් වෙලා සුදුසු කලමනාකාරීත්වයක් ලබා දෙන්න නම් ඔබතුමාලාට වගකීමක් තියෙනවා මේවා ආරක්ෂා කරලා දෙන්න ඒකයි